මේ රටේ ජනතාවතියා එක්සත් ජාතික පාක්ෂිකයාගේවත් ජනප්‍රියතාවය ජයග්‍රහණය කරගන්න බැරි හිටපු අගමැතිතුමා විසින් ජනාධිපතිතුමාත් හිටපු ආරක්ෂක ලේකන්තුමත් හිටපු ජනාධිපති සහ වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුළේ පවුලේ සමාජිකයන් ඝාතනය කීමේ කුමන්ත්‍රණය හරහා තමයි මේ අලුත් රජය බිහි වෙන්නේ. මොකද ඡන්දකින් ජයග්‍රහණය කරන්න බැරි හින්දා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කල්පනා කරන්න ඇති ව්‍යවස්ථානුකූලව එතුමාට බලයට එන්න පුළුවන් කෙටිම මාර්ගය භාවිතා කරන්න. ජනතාව ඉදිරියට යන්නේ නැතුව ජනතා මතය විමසීමක් කරන්නේ නැතුව කෙටිම මාර්ගයෙන් ජනාධිපති ධූරය සඳහා ගමන් කිරීමට දරපු උත්සාහයක ප්‍රතිඵලයක් තමයි, කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ රජයක් අපේ රටේ බිහි වෙලා තියෙන්නේ. මේ අවුරුදු 3 මාරක කාලය තුළ අපේ රටේ ජනතාව දැඩි පීඩනයකට හසු වෙලා තිබෙනවා. 2015 සිදුවෙච්ච වෙනස කෙරෙහි ජනතාව දැඩි කලකිරීමකින් තමයි පසුවෙමින් පැවතුනේ. ඒකේ ප්‍රතිඵලය තමයි පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම දින 55කට විතර කලින් පැවැත්වූ ජනබලය කොළඹට වැඩසටහනේ උද්ඝෝෂණ මාලාවේ බලාපොරොත්තු අද ඉටු වෙලා තියෙනවා. දවස් 55කට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා තියෙනවා. එහිඳ මේ ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවෙච්ච ක්‍රමවේදයක්, ව්‍යවස්ථානුකූලව සිදුවෙච්ච ක්‍රමවේදයක්. එහිඳ මේ රජයට කවුරු හරි අකුල් හෙලන්න උත්සාහ කරොත් එහෙම ඒ වෙනුවෙන් ප්‍රතිඋත්තර ලබා දීමට ජනතාව සූදානමින් ඉන්නවා කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිතුමාගේ, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මිල සූත්‍රය, ඉන්ධන මිල සූත්‍රය, මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු, ජනතාව වෛරෙන් බලපු ඉන්ධන මිල සූත්‍රය අහෝසි වෙලා ජනතාවට සහන මේ වෙනකොට ලැබිලා තියෙනවා. දැන් අපි දැක්කා ඉන්ධන මිල සූත්‍රයේ දිගින් දිගටම අරගෙන යන්න මේ ඉන්ධන මිල සූත්‍රය මම නැවත කියනවා, ජනතාවට සමච්චල් කරලා මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කරපු මිල සූත්‍රය අද වෙනකොට අහෝසි වෙලා තියෙනවා අපේ රජයේ ප්‍රථම කාර්යය හැටියට.